ඔන්න 2023 වෙසක් පොහොය දවසේ සහායවට දවස් කිහිපයක කරපු වීඩියෝ කොටස් ටිකක් තමයි අද ඔයාලට මම බලන්න අරගෙන එන්නේ. ඉතින් මුලින්ම ඔයාලා මේ දකින්නේ වෙසක් දා උදේ වරුවේ මම කිරිබිඩු පූජාවක් සිද්ධ කරලා තියෙන ආකාරය. ඉතින් අපි මෙදාපාර හිතුවා පොඩ්ඩ තුන් දිනත් එක්ක සිල් ගන්න ඕනේ කියලා ගෙදර. මොකද මම එළියට එකන් යන්න හිතුවේ නැත්තේ. කියන්නේ පන්සලක ගිහිලා සිල් සමාදන් කරවන්න හිතුවේ නැත්තේ. මොකද දුලී බබාගේ පළවෙනි සිල් අත්දැකීම තමයි මේක. ඉතින් ගොඩාක් අය පන්සලට එන්නේ නිදහසේ සිල් සමාදන් වෙන්නනේ. ඉතින් අපේ පොඩ්ඩෝ ගිහිලා විශේෂයෙන් චූටි බබා එතන දඟ කරන්න ගත්තම බැනුම් අහන්න තමයි වෙන්නේ. මේ වගේ අය එක්කන් ආවා කියලා. කොහොම හරි මට හිතුණා මෙයාව හුරු කරගෙනම මේ වගේ දේවල් මේ වගේ අත්දැකීමක් නැති නිසා චුට්ටක් හුරු කරගෙනම කවදා හරි අපි ඔක්කොමලා ගිහිල්ලා සිල් සමාදන් වෙන්න පුළුවන් තත්වයක් හදා ගන්නවා කියලා. ඉතින් ඒකට පළවෙනි පියවර හැටියට අපි හිතුවා ගෙදර සිල් ගන්නවා කියලා. ඉතින් එදා ගොඩාක් වැස්ස දවසක්. ඉතින් එක අතකට ගෙදර හිටපු එක හොඳයි කියලාත් හිතෙනවා. කොහොම හරි අපි කරපු දේවල් කෙටියෙන් මම ඔයාලට කියන්නම්. ඉතින් අපි උදේ 6ට සිල් සමාදන් වුණා. ඊට පස්සේ කිරිපිඩි පූජාව කරලා ඒවා සම්බුද්ධ පූජාව සිද්ධ කරලා ඊට පස්සේ උදේ දානේ වල අරගෙන ඊට පස්සේ පොඩි අයට ගැලපෙන විදියට පුංචි පුංචි බණ කතා ඊළඟට සිදුහත් චරිතය හා සම්බන්ධ කතන්දර මම එයාලට දාලා දුන්නා. අපි පොඩ්ඩක් සරල විදියට භාවනාවක් කළා. ඊට පස්සේ මාත් පුංචි පුංචි කතා ටිකක් කියලා දුන්නා. ගිලන් පස ගත්තා උදේ වරුවේ. ඊට පස්සේ දහවල් දානේ බුදුරජාණන් වහන්සේට පූජා කළ අවසානයේ මේගොල්ලන්ටත් දවල් දානේ මම පිළිගන්නවා. ඊට පස්සේ දවල් දාණයෙන් පස්සේ මම සිල්පවාරණේ කෙරුවා. ඉතින් ඔහොම තමයි එයාලගේ සිල් අත්දැකීම හිතුවට වඩා ටිකක් හොඳට වැඩේ කෙරුණා. ඉතින් අපි බලමු ඉදිරියේදීත් මේ දේ දිගටම කරගෙන යන්න පුළුවන් වෙයිද කියලා. කොහොම හරි සිල් පවාරණය කරලා ඉවර වෙලා අපි මෙන්න මේ විදිහට වෙසක් කූඩු ටිකක් හැදුවා. ඉතින් අපිට මේ අපාර්ට්මන්ට් එකේ මේ කූඩු එල්ලන්න තැනක් නැහැ. ඉතින් ඒ නිසා මම පොඩි පොත්‍රාක්කයක් ලෑස්ති කරගත්තා මේවා ඩිස්ප්ලේ කරන්න. ඊට පස්සේ හවස් වෙලා අපි කැලණියට ගියා අපේ මහ ගෙදර පැත්තට. ඉතින් එහෙදී ඔන්න දන්සල් කිහිපයකටත් අපිට යන්න පුළුවන්කම ලැබුණා. බීම දන්සල්, අයිස්ක්‍රීම් දන්සල් ගොඩාරියක් අපිට හම්බ වුණා. සුප් දන්සල්, බෙලිමල් ඔය වගේ කැලණියට යන අතරමඟ ගොඩාක් අපිට හම්බ වුණා. ඉතින් ඒවත් අපි රසවින්දා. ඊට පස්සේ ඉතින් අත්තම්මල සීයලගේ කූඩු එල්ලන වැඩේ තමයි මේ කරන්නේ. ඉතින් ඉස්සර වගේ නෙමෙයි. ඉතින් දැන් තාත්තලටත් හරි අමාරුයි ඔය ලයිට් දාන වැඩ එහෙම කරන්න. දැන් වයසයිනේ. ඉතින් ඒත් පුළුවන් විදියට පොඩ්ඩ එහෙම ආවොත් සහ ඒගොල්ලන්ටත් ආසා හිතෙන විදියට ඉතින් ඒගොල්ලෝ තාම ලයිට් වැල් ටිකක් අදිනවා. ඉතින් මේ වෙසක් කූඩු ගැන කිව්වොත් අපේ අම්මල ගොඩක් වෙලාවට මේ වෙසක් කූඩු අලවන්නේ රෙදි වලින්. මෙතන ටැෆටා රෙදි, ඒ වගේම විනිවිද පේන හොඳ ලස්සන රෙදි පාවිච්චි කරලා තමයි ඒගොල්ලෝ කූඩු අලවන්නේ. මොකද අර වැස්සට හරි තිබුණත් අර ඒවා කැඩිලා තෙමිලා යන්නේ නැහනේ. ඒ වගේම කාලෙන් කාලෙට අවුරුදු කිහිපයක්ම මේ රෙදි වලින් ඒ අලෙව්වට පස්සේ පාවිච්චි කරන්නත් පුළුවන්. කැඩෙන්නේ, ඩැමේජ් වෙන්නේ මොකුත් නැහැ. ලස්සනටම තියෙනවත් එක්ක. ඉතින් මෙදාපාර මේ වගේ සීක්වීන්ස් අල්ලපු ලස්සන රෙද්දකුත් පාවිච්චි කරලා මම දැක්ක කූඩු ටිකක් අලවලා තිබ්බා. ඉතින් පොඩ්ඩොන්ගෙත් උදව් අරගෙන ඒගොල්ලෝ කූඩු ටික එල්ලුවා. ඉතින් මේ අතරේ අර මං කිව්ව තවත් අයිස්ක්‍රීම් දාන්සලක් තමයි මේ. ඉතින් අපි ගෙදරටත් ගෙනල්ලා අයිස්ක්‍රීම් කෑවා. මොකද ගේ ඉස්සරහම තමයි ඒ ගෙදර කට්ටිය තමයි අයිස්ක්‍රීම් දාන්සලක් දුන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ අම්මලගේ ගෙදර වෙසක් කූඩු එල්ලුවට පස්සේ රෑ ලස්සනට ඒක පෙනුනේ. ඉතින් ඔය තමයි වෙසක් දවස ඇතුළත අපි මොනවද කළේ කියලා දක්වන පොඩි වීඩියෝ කොටස. ඊට පස්සේ අපි පහුවෙනිදා ගියා මීගපුවේ. අනික ආච්චි අම්මලාගේ ගෙදර මම මේගොල්ලන් එක්කන් ගියා. ඉතින් එදා හවස මහප්පත් එක්ක එකතු වෙලා අපි වෙසක් බලන්න ගියා. පුතාලගේ මහප්පා ඉතින් මෙයාලව ළඟ තියෙන ලස්සන ලස්සන තැන් කිහිපයකට එක්කන් ගියා. ඉතින් ඒ දර්ශන ටිකක් තමයි ඔයාලා මේ දකින මීගපුවේ. ඒ අතර අපිට ෂෝක් වෙසක් කලාපෙකුත් හම්බුණා. එක ෆැක්ටරි එකක් මම හිතන්නේ ඇක්වා. මම හරියටම නම දන්නේ ඇක්වා වෙසක් කියලා තමයි එතන දාලා තිබෙන වෙසක් කලාපේ. ලස්සන කූඩු ටිකක් බලා ගන්න අපිට හම්බුණා. ඉතින් මං ඔයාලටත් බලන්න ඒ කූඩු වල වීඩියෝස් ටිකක් මේ වීඩියෝ එකටම එකතු කරා. එහෙනම් අපි බලමුකෝ මොනවද මේ ලස්සන කූඩු ටික කියලා. Thank you.
ඊට පස්සේ අපි ඉරිදා උදේ මීගමුවේ ඉඳලා ආවා. ඇවිල්ලා ඉතින් ඊරිදා දවසේ පුතාලගේ ඉස්කෝලේ වැඩ ටිකක් ඔක්කොම කරලා ඉවර වෙලා රෑ වෙන්න කොළඹවට මට එකන් යන්න පුළුවන් තැන් කීපකට පුතාලව එකන් ගියා. වෙසක් සිරි නරඹන්න. ඉතින් මේ තියෙන්නේ විහාරමාදේ පාක්‍යක ගාව තිබ්බ පුංචි වෙසක් කූඩු ප්‍රදර්ශනේ. ඉතින් ලස්සන කූඩු ටිකක් එතනත් අපිට බලන්න හම්බුණා. ඒ වගේම කොළඹ හරි ලස්සනට සරසලා තිබුණා. ඉතින් මේ තියෙන්නේ ඒ අපි දැක්ක කූඩු කිහිපයක වීඩියෝස් ටිකක්. මේක ඇත්තටම මේ අර බොක්ස් එකක් වගේ ඇතුලේ අර වීදුරු එහෙම දාලා කන්නඩි වගේ දාලා හදපු එකක්. මේක ඇතුලේට බෙල්ල දාලා තමයි බලන්න ඕනේ මෙන්න මේ හරි ගස්සලා තියෙන පේන විදිය. ඉතින් අපි මේ ටවුන් හෝල් එකවට තියෙන මේ ටික බලලා ඉවර වෙලා ඊට පස්සේ ගියා බෞද්ධාලෝක මාවත තිබිච්ච වෙසක් කලාපේ බලන්න. ඉතින් හරියට සෙනග හිටියා එතන නම්. ඉතින් ඒ සෙනග හිටපු ප්‍රමාණයත් එක්ක ඔයාලට මට වීඩියෝස් නම් අරන් එන්න බැරුව ගියා. ඉතින් ගොඩාක් අය නම් බෞද්ධාලෝක වෙසක් කලාපේ බලන්න යන්න ඇති. ඉතින් ඒ නිසා එතන ගොඩක් කූඩු සහනෙක් දේවල් මට වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. පොඩි තුන්දෙනා පරිස්සමෙන් ඒක පෙන්නලා ගෙදර එක්කන් එන දේ තමයි මගේ ඔළුවේ තිබුණේ. ඒ නිසා මම වීඩියෝස් කරන්න ගියේ නැහැ. හැබැයි මේ තාම ඕගොල්ලෝ දකින්නේ මේ ටවුන් හෝල් එකේ විහාර මහදේ පාක් එක හරිය තිබිච්ච වෙසක් කූඩු ටික. ඔන්න මෙතනින් එහාට තමයි බෞද්ධාලෝක මාවතේ කූඩු ටික අපි බලන්න ගත්තේ. ඉතින් ඔය විදිහට තමයි වෙසක් බ්ලොග් එක මම අරගෙන ආවේ. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක්වත් කරන්න බැර වුණ හින්දා මම හිතුවා ඉතින් වෙසක් සම්බන්ධයෙන් පොඩි පොඩි වීඩියෝස් ටිකක් අරගෙන ඔයගලන්ට දාන්න. ඉතින් මේ තියෙන බෞද්ධාලෝක මාවතේ තිබිච්ච තවත් මේ වෙසක් ගීත, බෞද්ධ ගීත, නැටුම් වගේ දේවලුත් බලන්න එතන තිබුණා. එහෙනම් තවත් අලුත් බ්ලොග් එකකින් ඔයගලන්ව හම්බ වෙන්න ඉක්මනට මෙන්න. සුබ දවසක්.